මම කරේ පුරවැසියෙක් හැටියට 225න් එක්කෙනෙක් ගෙදර යවන්න. නීතිය ආධිපත්‍ය රටේ තියෙනවා, ආධිකරණයේ ස්වාධීනත්වයේ තියෙනවා, මිනිසුන්ට මේ රටේ අධිකරණයෙන් පිළිසරණක් තියෙනවා කියන එක තහවුරු කරන්න. ජයගමු ශ්‍රී ලංකා මේ 10/11 අගුණකොළ පැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී. ගමගේගේ නඩු තීන්දුවත් එක්ක වෙච්ච දේවල් ගැන නම් දැන් මම හිතන්නේ මුළු සමාජෙම දැනුවත්. මම කරේ පුරවැසියෙක් හැටියට 225න් එක්කෙනෙක් ගෙදර යවන්න. නීතිය ආධිපත්‍ය රටේ තියෙනවා, ආධිකරණයේ ස්වාධීනත්වයේ තියෙනවා, මිනිසුන්ට මේ රටේ අධිකරණයෙන් පිළිසරණක් තියෙනවා කියන එක තහවුරු කරන්න මම හිතන්නේ මගේ බලාපොරොත්තු සියල්ල ඉෂ්ට වුණා. ඒ නඩු තීන්දුවත් එක්ක අපි අධිකරණයට ගිහිල්ලා ඩයනගමගේ විදේශගත වීම වළක්වන්න ඇගේ ගමන් බලපත්‍ර පහක් තිබ්බා. ඒ පහටම එරෙහිව ගමන් තහනමක් ගත්තා. ඩයනගමගේ විසින් ලංකාවේ මිනිසුන්ට රවට්ටලා ලංකාවේ පුරවැසියෙක් වගේ හැසිරෙමින් ලංකාවේ බදු ගෙවන ජනතාවගේ බදු වලින් වරප්‍රසාද ලැබලා තියෙනවා. මාසකට මිලියන 2-3 වගේ වියදමක් ඇව නඩත්තු කරන්න ගිහලා තියෙනවා. එයට විශාල පෞද්ගලික කාර්ය මණ්ඩලයක්, එතකොට වාහන 2ක්, ඒ වගේම සුහුරුපායේ එක වින් එකක් කාර්යාලයක් සඳහා දීලා තියෙනවා. ලයිට් බිල් විතරක් අපි දැක්ක පෞගේ ගානේ ලක්ෂ 18ක් කොහෙද ඇරියස් තියෙනවා කියලා කිව්වා. ඉතින් මේ වගේ විශාල මුදලක් පාර්ලිමේන්තු පඩිය ඇමතිවර අප්‍රසාද මෙහෙම ගත්තාම මාසිකට මිලියන 2-3ක්. ඉතින් මේ මුදල් වංචනිකව තමයි ජනතාවගෙන් ලබාගෙන තියෙන්නේ. ඒ මුදල් නැවත රජයට අය කරගන්න රජය කටයුතු කරන්න ඕන. ඊට අමතරව ඩයනගමගේට කියලා තියෙනවා මේ නඩුවේ මගේ නඩු දෙකේම නඩු ගාස්තු මට ලබා දෙන්න කියලා. ඒකත් ඇය ලබා දෙන්න ඕන. ඊට පස්සේ ඇයව මේ රටෙන් විදේශ පුරවැසියෙක් හැටියට ඇයව රටෙන් පිටුවහල් කරන එකට අපිට කිසිම විරෝධතාවයක් නැහැ. බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් හැටියට ඇය විසින් ඒ යම් යම් දේපල අත්පත් කරගෙන තියෙනවා, මුදල් හම්බ කරගෙන තියෙනවා. ඒ දේවල් ඒ විදියට තක්සේරු කළා කටයුතු කරන්න අවශ්‍යයි රජය. මොකද මේක දැන් ඩයනා පාර්ලිමේන්තුවෙන් ඉවර වුණා, ඒ ප්‍රශ්නේ ඉවරයි කියලා මේක අහක දාන්න බෑ. මොකද ඒකට වග කියන්න ඕන පුද්ගලයන්ට ඒ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. මොකද මේක නැවතත් රටේ තවත් දේශපාලඥයෙක් නොකරන තත්ත්වයට මේක ගේන්න ඕන.